අයිබෝවන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම දිනුෂි දීරසිංහ මුලින්ම දකිමු සිරස්තල හම්බන්තොට අඩු ආදායම් ලාභී පවුල්වල ගැටලු නිරාකරණයට ජනපතිගෙන් උපදෙස් නෝවේ ව්‍යාපාරිකයන් සහ අගමැති අතර හමුවක් සතුසේ මූල්‍ය වංචාවට ජොන්ස්ටන් යලි රිමාන්ඩ් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව මුහුණ දී ඇති ගැටලු හඳුනා ගනිමින් ඒ වාට විසඳුම් ලබා දීම සහ ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා ජනාධිපතිතුමා මේ උපදෙස් ලබා දුන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල මූලික ගැටලු නිරාකරණය සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී පසුගිය සමයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක වුවද මූලික පහසුකම් පවා හිමින වූ ජනතාව විශාල පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බැවින් ඔවුන් නගා සිටීමට කඩනම් වැඩපිළිවෙලක අවශ්‍යතාව හේතුවෙන් එම ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම හේන් ගොවියන්ට ස්ථිර වගාක්‍රමයකට යා හැකි ආකාරයට ඉඩම් ගැටලුවට විසඳුම් ලබා දීම හේන් ගොවියාගේ ජල ගැටලුවලට විසඳුම් ලබා දීම වන අලි තර්ජනය සඳහා දිගු කාලීන විසඳුම් ලබා දීම ඇතුළු ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා ග්‍රාමීය වශයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් කිහිප දෙනෙකු රාජකාරියේ නිරත වන අතර ජනතාව මුහුණ දී සිටින අසීරුතාවන් පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීම බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා සම්පත් ලබා දීමේ ආයතන රාශියක් තිබෙනවා නමුත් බොහෝ වෙලාවට මේ තාම දුක් විඳින මිනිස්සු පිරිසක් ඉන්නවා මේ රටේ මේ එක්කෙනෙකුටවත් අහු වෙන්නේ නැති මිනිස්සුන්ගේ එච්චර දුක්ඛිත ජීවිත තියෙනකොට අපේ ආයතන කොච්චර අපේ දිවෙනවද ඊළඟ ගම්වල අපේ නිලධාරීන් කොච්චර ඉන්නවද මෙච්චර නිලධාරීන් සංඛ්‍යාවක් ලෝකෙ කිසිම රටක නැතුව ඇති මේ ආයතන වලින් යම් කිසි වැඩපිළිවෙලක් හැදෙන්න ඕන අඩු වශයෙන් අපිට මිනිස්සුන්ට බොන වතුර ටිකවත් ඊළඟට රටේ ඛණ්ඩ නැතුව මිනිස්සු ඉන්නවා නම් ඒ ඛණ්ඩ නැතුව ඉන්න එහෙම ඉඩ දෙන්න තරම් හිඟමනක් ආණ්ඩුවට නැහැ ඒ කියන්නේ දැනට දෙන සහනාධාර දෙන දීමන් මේවා හොඳටම ඇති වැඩිපුර වුණා නැහැ නුත් හරියට මේවා මේ නිවැරදිව ලැබෙනවාද අනිත් එක දැන් බොන්න වතුර නැතුව ඉන්නවා නම් අපිට බොන්න හමුදාව යොදලා හරි වතුර දෙන්න පුළුවන් බැරිකමක් නැහැ නමුත් ඒවා වාර්තා නොවන තත්ත්වයක් තියෙනවා ඒ ඒ දිස්ත්‍රික් වල මැතිඅමතුරු කියන්නේත් නෑ මට පේන්නේ ඒගොල්ල ගම් වලට යන්නේ නෑ නැත්නම් මේවා මේ වාර්තා වෙන්න ඕනේ ඒ නිසා මේ හම්බන්තොට විශේෂ ව්‍යාපෘතියක් අදලා මූලික අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ රැස්වීමට මැතිඅමතුරුත් අපි කැඳවමු දැන් කතරගම ආණ්ඩු කීයක් කතරගම වගකීම ගැන වැඩ කරලා තියෙනවද මේ කතරගමට බොන්න වතුර නෑ කියන්නේ දවසකට කොච්චර සෙනගේනවද නමුත් ඇයි මෙහෙම උනේ ඇයි මෙහෙම වෙන්නේ? නමුත් මූලික ප්‍රශ්න දෙක විදුලිය සහ වතුර අද කතරගම ලොකු ප්‍රශ්නයක්. පැහැදිලිව වාර්තාවක් ඊළඟ රැස්වීමට දෙන්න මේ ජල සම්පාද මණ්ඩලයේ දැනට තියෙන සැලැස්ම මොකද්ද? ඒ ව්‍යාපෘති වලට අවශ්‍ය මුදල් කොච්චරද කියන එක. මුදල් අමාත්‍යාංශයෙන් ගෙන්නලා අපි විදේශ ආධාර ව්‍යාපෘති හරහා මේකට සම්බන්ධ කරගන්න ඕනේ. සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ කාර්ක සංඝ සභික මහෝපාද්‍ය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මරක්ෂිත ධම්මානන්දාවිදාන නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අතිපූජ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ දශක 8 ඉක්මවන පැවිදි දිවි පෙවත පරමාදර්ශයෙන් අනූන වූවක් බවයි පණිවිඩයේ සඳහන් වන්නේ. මහනුවර බෝගම්පර බන්ධනාගාරයේ සිරකරුවන්ට මෙන්ම මරණ දඬනයට නියම වූ සිරකරුවන් වෙත දහම් මග විවෘත කරලීම උදෙසා උන්වහන්සේ දිගින් දිගටම කැප වුණා. ධර්මී හැසිරෙමින් අන්‍යන්ද ධර්ම මාර්ගයේ ගමන් කරවීමට උන්වහන්සේ තම පැවිදි දිවිය කැප කළා. මහනුවර බෝගම්පර බන්ධනාගාරයේ සුචරිත දහම් පාසල ඇතුළු ප්‍රදේශයේ දහම් පාසල් ගණනාවක් නිර්මාණය කර ඒ වෙනුවෙන් කැප වූ උන්වහන්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සුව කැමැත්තෙන් සේවයේ නිරත වුණා. අතිපූජ්‍ය අසරණ සරණ සරණංකර නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණයේ ආරම්භයා පෙරහැරක් ආරම්භ කර ඒ උදෙසා වසර 71ක් කැප වූ උන්වහන්සේ මහනුවර නගරේ ඉංග්‍රීසි නාමයෙන් තිබූ මංමාවත් සිංහලකරණය කිරීමට කටයුතු කළා.
අලුත්ගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ සියවස ඉක්ම වූ අසිරිමත් ජීවිතය තුල පැවති කරුණාව හා අනතිමාන ගුණය ශාසනීයට පරමාදර්ශයක් වූ බවයි ජනාධිපතිතුමා නිකුත් කළ ශෝක පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ. නොවේ රාජ්‍යයේ සහයෝගිතාව මත රොබෝ තාක්ෂණික ගබඩාවක් ලබන දෙසැම්බර් මාසයේදී පිහිටුවීමට කටයුතු කරනවා. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නොවේ සංචාරයේ ප්‍රතිඵලයක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොවේ රාජ්‍යයේ තුන්දෙන නිල සංචාරයේ ආරම්භමින් ඊයේ පස්වරුවේ ඔස්ලෝ නගරයට පැමිණියා. ඔස්ලෝ නුවර XXL ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එලිමන්ට් ලොජික්ස් හා ටික්‍රී තාක්ෂණ සමාගම් වල මෙහෙවීමෙන් මෙම රොබෝ තාක්ෂණික කාර්යයන් සැලසුම් කර ක්‍රියාත්මක කරනවා. මේ ඔස්සේ ඊට කඩනමින් හා කාර්යක්ෂම ලෙසින් ගබඩාගත කිරීමට හැකි වෙනවා. ඒවා යලි ඇසුරුම් කර නැවගත කිරීමටද මෙමගින් හැකි. ඇඟලුම් වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන්, එළවලු, පළතුරුද මේ ආකාරයෙන් ගබඩා කිරීමට සහ ඇසුරුම් කිරීමට හැකියාව ඇති බව මෙහිදී හෙළිවුණා. අදාළ සමාගම් සමග එක්ව මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා මෙහිදී ප්‍රකාශ කළා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතනගේ යන මහතුරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාරවල නියැලී සිටින ව්‍යාපාරිකයන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඔස්ලෝ නුවර මිෂ් ශාලාවේදී පැවැත්තුණා. දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුරුල්ව සහ විධිමත්ව පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. දෙරට අතර ව්‍යාපාර කටයුතු වලදී පැන නැගී ඇති ගැටලු පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළා. යන්තම් පලාව සතොස්ස ගබඩාවෙන් රුපියල් ලක්ෂ 50කට අධික භාණ්ඩ තොගයක් රැගෙන මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විභාග වන නඩුව මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ අද යලි විභාගයට කැණුණා. යන්තම් පලාව සතොස්ස ගබඩාවේ සේවයේ නියුතු ලිපිකාරිණී රොෂානි හැන්කොක් මහත්මිය අද සාක්ෂි ලබා දුන්නා. රොෂානි මහත්මිය පවසා සිටියේ යන්තම් පලාව සතොස ශාඛාවේ කලමනාකරුගේ බලපෑම මත වවුචර් පත්වල සහ රිසිට් පත්වල යම් කොටසක් මකා දමන්නට තමන්ට සිදු වූ බවයි. 2015 මැයි මස 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ තමාගෙන් කට උත්තරයක් ලබාගෙන තමා සතු ලියකියවිලද රැගෙන ගිය බව ඇය පැවසුවා. වැඩිදුර විභාගයේ ලබන 8 වනදා දක්වා කල් තිබුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් එදින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩු දෙකක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට සිහිකත වීමක් යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා. ඒ ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට බලපෑම් කිරීම, කුරාණයට හා ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට නිකුත් කිරීම යන චෝදනා සම්බන්ධව නඩු දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නඩු දෙසැම්බර් 13 වනදා යලි කැඳවීමට නියෝග කෙරුණා. උතුරේ මරකල්ලි පාලනයට අවශ්‍ය පියවර පොලිසියගෙන ඇති බව අමාත්‍ය රංජිත් මද්දුඹණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. උතුරේ ආවා කල්ලිය සම්බන්ධව නොයෙක් කතිකාවලට අද භාජනය වෙලා තියෙනවා. හුඟක් වෙලාවට මේක විශාල යක්ෂයෙක් විදිහට මවලා පෙන්නනවා. හුඟ හරියට නිකන් ආපහු එල්ටීටියක් මතුවෙනවා වගේ තමයි සමහර දේශපාලඥයෝ කතා කරන්නේ. සමහර අය මහිතන් යම් යම් ප්‍රකාශ කියලා තිබ්බා. මහිතා අද පොලිසිය හොඳ පාලනයකට අරන් ඒ කටයුතු හොඳට මෙහෙවනවා. අද දිනේ වෙන විට උතුර ලංකාවේ අනිත් පළාත් එක්ක සසඳද්දී ඉතාමත්ම සාමකාමී තත්වයකයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ආවකල්ලි. මේ ආවකල්ලි ගැන කතා කරමු. මිනී මැරුම් කිසිවක් මේ ආවකල්ලියෙන් සිදු වෙලා නැහැ. සාමාන්‍ය සිදුවීම් වෙන්නේ. අපි මේ සිදුවීම් වලට සම්බන්ධ සැකකරුව බොහොමයක් අත්අඩංගුවට අරන් තියෙනවා. කිසි සැකයක් නොමැතිව කියනවා උතුරේ ආරක්ෂක තත්වය සාමකාමී. පසුගියදා තෙබුවන පොලිසිය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙහිදී අදහස් පළ කළා. මේ අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා තමයි පොලිස් ස්ථානාධිපති ඒ ගැන එයාගේ සහකාර පොලිස් අධිකාරීවත් දැනුවත් කරලා සහකාර පොලිස් අධිකාරීගෙනුත් උපදෙස් අරගෙන තමයි මේ වැලි ලොරිය මුදවා හැරියේ ඒ ක්‍රියාව සම්පූර්ණයෙන් නීත්‍යානුකූලයි මුදවා හැරපු ක්‍රියාව.
ඒ මුදවා හැරපු එකට එරෙහිව තමයි මේ නිලධාරියා තුවක්කුවත් අරගෙන ගිහිල්ලා දිය තිබුණ නගරේ අහසට වෙඩි තැබීමක් කරලා ඒ අවස්ථාවේ තමයි මෙයාව අත්අඩංගුවට ගන්න සිදු වුණේ අධිකරණයේ ඉදිරිපත් කළේ නිලධාරියෙක් වැඩ තහනම් කිරීම හෝ එසේත් නැත්නම් අනිවාර්ය නිවාඩු වීම තීරණය කරන්නේ සම්පූර්ණයෙන්ම ආයතන සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන අනුව ආයතන සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන අනුව තමයි මේ නිලධාරියා අත්අඩංගුවට පත් වුණා ඒ වගේම අධිකරණයට ඉදිරිපත් කරනවා ඒ නිසා තමයි ආව වැඩ තහනම් කළේ යහපාලන රජය බලයට පැමිණෙන තෙක්ම පසුගිය රජයට ඉන්ධන මිල අඩු කිරීමට හැකි නොවූ බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පවසනවා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා යහපාලන රජයේ බලයට එනකම්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැරි වුණා සත පහකින්වත් ඉන්ධන මිල අඩු කරන්න. අද ලෝකවෙන්දුවල මිලත් එක්ක අපි එහා මෙහා යන විදියට ඉන්ධන මිල සූත්‍රයක් එක්ක අපි කටයුතු කරනවා. ලෝකවෙන්දුවලේ මිල ඉහළ යන නිසා අපිට වැඩි කරන්න සිද්ධ වුණත් ඉදිරි කාලයකදී ලෝකවෙන්දුවලේ අඩු වුණු වහාම අපි 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඉන්ධන අඩු කළ දුන්නා වගේම ඉන්ධන මිල අඩු කළ අපි ලබා දෙන්න අපේ යහපාලන රජයේ අපි වගකීමෙන් ඒ සඳහා අපි මතක් කරන්න ඕනේ. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් ප්‍රකාශ කළා. පළාත් සභාව තුනක් කාලේ අවසන් වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සියලුම පක්ෂ මේ වෙනකොට සාකච්ඡා කරනවා. පළාත් සභාව සම්බන්ධයෙන් ගෙනාපු සංශෝධනවල වෙනස්කම් තුල විශේෂයෙන් මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් ගෙනාපු සංශෝධන තුල සීමා නිර්ණය පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීතුමල්ලා ඒකට විරුද්ධව ඒක පරාජයට පත් කළා තියෙනවා. හැම කෙනාම කතා කරලා එකඟතාවකට ආවොත් අපිට පුළුවන් වෙනවා ඊටමත් ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියන්න. පසුගිය රජයේ රටේ වැදගත් ස්ථාන රැසක් විදේශීය සමාගම් වලට සිටුසේ ඉස්නක් කරව පවරාතුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දසනායක මහතා චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණය කළ සම්මන්ත්‍රණයකදී. මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ ගියා. ඉන්දියාව ගිහලා මොකද කිව්වේ? ඉන්දියාවේ නියත විවරණ ගත නැවත ආණ්ඩුව හදන්න. ඒගොල්ලෝම කිව්වා ඒගොල්ලන්ගේ ආණ්ඩුව පෙරදු ඉන්දියාව කියලා. හා කියලා උපකල්පනය කරමු. ඒගොල්ලෝම කිව්වනේ. ඒගොල්ලන්ගේ ආණ්ඩුව වැට්ටු ඉන්දියාව. නැවත ඉන්දියාවට ගිහිල්ලා හා ආණ්ඩුව හැදුවට කමක් නැහැ කියලා නියත විවරණ අරන් ආවේ. කවුද මේ පාලකයා? දේශපාලන අසුරුවන් අද ඉන්දියානු තානාපති කාර්යාලය බටහිර තානාපති කාර්යාලය අපේ රටේ දේශපාලන අසුරුවන්. අපේ රට ආර්ථිකත්ව අසුරුවන් ඒගොල්ලෝ. රටේ දූපත් වික්ක, රටේ ඉඩම් වික්ක, රටේ සම්පත් වික්ක. අපේ වරාය තිබුණ ඉතාමත් වැදගත්ම තැන තමයි දකුණු කොළඹ වරාය සංවර්ධනය කරන්න ඕන. එතන තමයි අපිට ගැඹුරු මුහුද තිබ්බේ. ලෝකේ විශාල නැවුලින් තමයි දැන් බහඬ කුමාරු වෙන්නේ. හැබැයි කොළඹ වරාය තිබුණ ගැඹුරු මුහුද තිබ්බේ කොතනද? දකුණු කොළඹ වරාය සංවර්ධනය කරන තැන. එතන වරාය හදන්න දුන්නේ මහින්ද රාජපක්ෂ චීන සමාගමට CICT එකට. නැව් වෙන තැන වරාය හදන්න දුන්නා චීනට. නැව් වෙන තැන වරාය කියලා දුව අපි. මොකද්ද මේ? කල්පනා කරලා බලන්න. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා. ඒ නීතිඥ සංගමය පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් මුදල් ලබාගත් බවට ඔහු ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 2015 අන්තිම කාර්තුවේ වගේ කාලේ මුළු ලෝකෙම දන්නවා පර්පචුවල් ට්‍රෙෂරිස් කියන සමාගම අසාධු ලේකනගත කුප්‍රකට ආයතනයක් කියලා. මම නැවත නැවත කියනවා කාට සමාවත් දුන්නත් නීතිඥ සංගමේ ගෞරවනීය නීතිඥ මහත්වරුන් 2016 ජූනි වෙද්දී මෙවැනි කුප්‍රකට ආයතනයකින් ලක්ෂ 25ක් ගත් එක වැරදි. ඒක කරුණාකර රිටර්න් කරන්න. ඒ කියන්නේ සොයා බලන්න තමයි මම අපරාධ විමර්ශන කොට්ටාසියට දැම්මේ. එදා කට උත්තරයක් ගත්තා. දෙවෙනි කට උත්තරේ ගන්න තමයි දෙන්නේ කියලා තියෙනවා. හෝමාගම තාක්ෂණ නගරය ඉදිකිරීම සඳහා දමගොල්ලවත්ත, කාවුළුහේන, හොරගලවත්ත, තලගලවත්ත සහ දෙහිගහවත්ත යන ඉඩම් පමණක් අත්පත් කර ගන්නා බව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ තාක්ෂණ නගර ඉදිකිරීම පිළිබඳ හෝමාගම ප්‍රදේශයේ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට සහභාගී වෙමින් මෙම සාකච්ඡාවට අමාත්‍ය පාටලී චම්පිකරණවක මහතාද සහභාගී වුණා. කොළඹ නගරේ මේක කරන්න එමිට පහසුකමක් නැහැ. ඒ ඇයට ඒ විධිමත් නාගරික පහසුකමක් තෝනේ. පෙරලා හොඳ පරිසරයක් තියෙන්න ඕනේ. ඒ අනුව තමයි අපි හෝමගම තෝරගත්තේ. විශේෂයෙන්ම අපට ගොඩක් හැමදාම ආපු එකක් තමයි අපි උපකුලපතිතුමාලගේ විශ්වවිද්‍යාලවල නැනෝ තාක්ෂණ විද්‍යාලය පළල් කරන්න. ඒ වගේම විද්‍යාව මොකද්ද කියලා අඳුරගන්න විද්‍යා කෞතුකාගාරයක් පිළිබඳ ඉල්ලීමක් ආවා අපට. ඒකට ආධාර මුදලකුත් ආවා මේ කොරියා රජයෙන්. නමුත් ඒක පිහිටුවා ගන්න තැනක් නැතුව මේ ස්ථානයේ මේක පිහිටුවා ප්‍රදේශ
ශ්‍රීලංකන් කේටරින්හි සාමාන්‍ය අධිකාරිවරයා 2014 වසරේදී රුපියල් මිලියන 130ක් වටිනා ගිවිසුමක් සඳහා නීත්‍යානුකූල නොවන ලෙස සිය අනුමැතිය ලබා දුන් බව අද හෙළි වුණා. ඒ ශ්‍රී ලංකා න්‍යායාලයෙන් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල සිදුවතැයි කියන අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේදී. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් ශ්‍රී ලංකා කේටරින්හි සමූහ ආරක්ෂණ හා උපදේශන ජ්‍යෙෂ්ඨ කළමනාකරු මහේෂ් නානායක කරමහතායි. ශ්‍රී ලංකන් කේටරින් සාමාන්‍ය අධිකාරිවරයාට සිය අනුමැතිය ලබා දිය හැක්කේ රුපියල් මිලියන 15-30 අතර වටිනාකමක් සහිත ගිවිසුම් සඳහා පමණක් බවත් එම ගිවිසුම්ද අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතිය සහිත ඒවා විය යුතු බවත් නානායකාර මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. රුපියල් මිලියන 30ට වැඩි වටිනාකමකින් යුතු යම් ගිවිසුමක් වේ නම් එම ගිවිසුම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ අනුමැතිය ලද ඒවා විය යුතු බවද නානායකාර මහතා පැවසුවා. මහේෂ් නානායකාර මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කේටරින්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කාර්ය මණ්ඩලය කිසි ලෙසකින් හෝ එම සමාගමේ නීති අංශය විසින් සකස් කර ඇති නිර්දේශ අනුගමනය කර නොමැති බවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කේටරින් ඔවුන්ගේ ගිවිසුම් පත්‍රිකා නීති අංශය වෙත යොමු කිරීම හෝ සිදු කර නැති බව මහේෂ් නානායකාර මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා. උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සියලු ජනවර්ගවලට අයත් දරුවන්ගේ සංහිඳියාව විදහා දැක්වෙන ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. ITN මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන්ොයි එය පැවැත්ුණේ. හැදෙන රටක වැඩෙන ළමයි යන තේමාව යටතේ වැලියොය සම්පත් නුවර මහවැලි ක්‍රීඩාංගණයේ පැවති මෙම උත්සවයට පාසල් 42ක සිසුන් 2200ක් සහභාගී වුණා. උත්සවයට පැමිණි සියලු දරුවන් සඳහා වර්ණ 4කින් යුක්ත ටී-ෂර්ට් ලබා දුන්නේ මරීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමයි. චිත්‍ර තරඟයක් සහ සංහිඳියාව හා සහජීවනය ගොඩනැංවීම සඳහා වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණා. උත්සවයට සහභාගී වූ සියලු පාසල් වෙත ශ්‍රී ලංකා රතුකුරුස සංගමය මගින් ප්‍රථමාධාර කට්ටලේ බැගින් බෙදා දුන්නා. තවත් ආයතන රැසක් වැඩසටහනට දායකත්වයේ දැක්වීම විශේෂත්වයක්. ඖෂධ නීතිගත සංස්ථාව, සොෆ්ලොජික් ආයතනය, නෙස්ලේ සමාගම, පෙන්ටියම් ආයතනය, වාසනා බේකර්ස්, බ්‍රෑන්ටෙල් යන ආයතන ඊට ඇතුළත්. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ITN ආයතනයට මෙවැනි සත්කාරයක් කිරීම පිළිබඳව. නියඟයෙන් පීඩා විඳින ඉතාමත්ම අස්සන ළමයින් පිරිසකට තමයි මෙම පරිත්‍යාගය කරන්නේ. ඉතින් ඒකට සහභාගී වෙන්න ලැබීම අපි සමස්ත ලංකා බිහි කිරීමේ සංගමයේ වශයෙන් අපි ඉතාමත්ම සතුටු වෙනවා. වැලියොය ළමුන් සඳහා ඉදිරිපත් කළ වැඩසටහනට සමස්ත ලංකා වෘත්ති දෙසුන්ගේ සංගමයේ වශයෙන් අපට විශාල වශයෙන් දායකත්වයක් දැක්වීමට පුළුවන් වීම ගැන ගොඩක් අපි සන්තෝෂ වෙනවා. ඉදිරියේදීත් අපි ITN ආයතනය සමග එකතු වෙලා රටේ දුප්පත් දරුවන්ට හැම විටම සහයෝගයක් දක්වන්න අපි කැප වෙලා ඉන්නවා. මේ වේල කළා අපි මේ වගේ ළමයි වතුර නැතුව අවුරුදු 4කින් වැලක් නැති තැනකට මේ වගේ පරිත්‍යාග කරන්න මට අවස්ථාවක් ලබා දීම ගැන ඇත්තටම මම ITN එකට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ අපි කවුරුත් එකතු වෙලා වැඩ කරනවා නම් මේ රටේ ඉන්න උගක් දුප්පත් ළමයින්ගෙන් බඩගින්න සතුට අපිට ඇති කරගන්න පුළුවන් කියලා. උත්සවයට සහභාගී වූ ගුරුවරුන් වෙනුවෙන් උපහාර උත්සවයක්ද පැවති අතර එහිදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන් 42 දෙනෙක් සහ කලාප කොට්ටාස අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කළා. ඒ ඔක්ටාන් මාකටිං සර්විස් පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන්. ලබන 6වන දින විහාර මහදේවි උද්‍යානයේ පැවැත්වෙන උත්සවයට සමගාමීව මෙම වැඩසටහන උදෑසන 8ට ITN TV සහ ITN FM ඔස්සේ නැරඹීමට හා ශ්‍රවණයට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකේය රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් ප්‍රවර්තන චාරිකාව අද ගමන් ආරම්භ කළේ ගම්පහ සිට කෑගල්ල හරහා ඇහැලියගොඩ දක්වායි. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍යාලය ඒකාබද්ධවයි එය සංවිධානය කරන්නේ. යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් සතර දිගන්තේ පියවා ගොසිනා විලසමිය සින්සේනා ලංකාවේ රියැලිටි ඉතිහාසයේ වෙනස් කරපු අංක එකේ රියැලිටි යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් කිරුණරගත් ප්‍රවර්ධන චාරිකාව මේ විදිහට ජයග්‍රහී 9වන දිනේ අපි එකතු වුණේ ගම්පහට ලංකාවේ තාරුණ්‍ය වෙනුවෙන් බිහි වූ එකම රියැලිටි යූත් විත් ටැලන්ට්
third generation kirulai api me widiyata ratawata sancharaya aragena yanne youth talent kiyanne honda wadasanak tarunayan wenin ide idiripat kala wadasanak api siyolu denama kemathi e wadasanana balanda patan gattu da indalama youth talent eka balnowa eka hari honda program ekak mechchara dakshayen innoy kiyala pennana loketa maagu awasthawak idiyata yanne kiyala paathuna karana mokada honda wadasanak kiyala dewapiyanta ha lamayanta taruna parapurata tamange hakiyawan pennanna hondama kadima vedikawak widiyata api me dakina me program ekata youth talent kiyana wadasanana ඇත්තෙම හොඳ වැඩසටහනක් third generation එකත් අපි හදවතින්ම බලාපොරොත්තු වෙනවා ITN එකට ජය youth එකට ජය ඔබ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් ඔබ හැකියාව සබවින්ම විශ්වවිද්‍යාල විය යුතුමයි ඒ ලංකාවේ අංක එකේ රියැලිටිය youth with talent youth with talent third generation මාතර ගාල්ල ගංවතුර ප්‍රශ්නයට විසඳුම් ලබා දෙමින් හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ගෙන යන ගින් නිල්වලා හැරුම් ව්‍යාපෘතියේ ශක්තිතා අධ්‍යන කටයුතු සහ මිහිබිදුම් කටයුතු සාර්ථකව සිදු වනවා ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 690ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කර්මාන්ත කටයුතු සඳහා ජලය ඝන මීටර මිලියන 154ක්ද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 25ක පානීය ජල අවශ්‍යතා සඳහා ජලය ඝන මීටර මිලියන 124ක්ද වාණිජමය කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජලය ඝන මීටර මිලියන 111ක්ද ලබා දීමට යෝජිතයි ඌරුබොක්ක කිරම ඔය යටතේ වගාවන හෙක්ටයාර 40,000ට අමතරව අලුතින් තවත් හෙක්ටයාර 8,500ක් මේ යටතේ වගා කිරීමට නියමිතයි මේ වසර අවසන් වීමට පෙර ශක්්‍යතා අධ්‍යයන කටයුතු නිම කර වසර 5ක් තුල ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිතයි ගින් නිල්වලා හැරුම් ව්‍යාපෘතියේ මිහිවිදින් කටයුතු මේ වෙනට සිදුවමින් පවතිනවා. භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ නිලධාරීන් එම කටයුතු වල නිරත වන ආකාරය සොයා බැලීම සඳහා අප නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මොන මේක මේ 1970 ගණන් වල ඉඳන් අධ්‍යයනය කරලා විමර්ශන කටයුතු කරලා ආරම්භ කරන්න යෝජනා කරපු ව්‍යාපෘතියක්. 2014 අගභාගයේදී මේ ගිවිසුම් කටයුතු මේ ඇති වෙලා කටයුතු කළත් මේ ව්‍යාපෘතිය යම්කිසි හේතුවක් නිසා ආරම්භ වුණේ නැහැ. නමුත් වර්තමාන ජනාධිපතිතුමා උපදේශ අනුව එතුමා තීන්දුව කළා තියෙනවා මේ ව්‍යාපෘතිය කළ යුතුයි කියලා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මොකද මෙතෙන්දි විශේෂයෙන්ම මේ පළාතේ ජනතාවට බියක් ඇති වුණා මේ ගඟ හැරවීම තුළ විශාල පාරිසරික ප්‍රශ්නයක් සහ වෙනත් ගැටලු ඇති වෙන්න පුළුවන් කියන අවිශ්වාසයක් ජනතාව තුළ ඇති වුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ උපදෙස් දීලා තියෙනවා නැවත මේ පිළිබඳව බූ ගත විමර්ශනයක් භෞවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මගින් කරවාගෙන එයි සැකසංකා දුරු කරගන්න කියලා. අනේ එහි පියවරක් වශයෙන් තමයි අපි අද මේ සමීක්ෂණයේ මේ ගවේෂණයේ කටයුතු සිදු කරන්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා චීන CMC සමාගම ඒකාබද්ධව සංවිධානය කරන මෙම ව්‍යාපෘතියට භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය ප්‍රධාන වශයෙන් මිහිවිදුම් කටයුතු වලින් සම්බන්ධ වෙනවා. මේ අරමුණ භූවිද්‍යාත්මක වශයෙන් දුර්වල කලාපයන් කලින් හඳුනාගෙන ඒ සඳහා ප්‍රතික්‍රම යෙදීමට අවශ්‍ය ඉදිරි සැලසුම් සඳහා උපදෙස් දීම. ගින්ගඟ මාදුගඩ කියන ස්ථානයේදී හරස් කළා ජලාශයක් හදලා ඒ වතුර කොටපොල කියන ස්ථානයට අරන් එනවා නිල්වලා ගඟේ එතනින් අමුණක් ඉදි කළා අම්පනාගල කියන ස්ථානයට අරගෙන යනවා එතනත් ජලාශයක් හදලා උමම් මාර්ගයක් ඔස්සේ මුරුතවෙල ජලාශය දක්වා ජලය රැගෙන යෑම තමයි මූලික අරමුණ සහ මූලික සැලසුම ඊට පස්සේ මුරුතවෙල ජලාශයේ සිට හැල මාර්ගයක් ඔස්සේ චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යෑමට නියමිතයි ඒ ගින් නිල්ලල ව්‍යාපෘතිය තියෙන උමගවල් 3ක් තියෙනවා මුල් උමග කිලෝමීටර් 18ක් දිගයි ඊළඟට කිලෝමීටර් 5ක් දිග උමගකුත් තවත් කිලෝමීටර් 12ක් දිග උමගකුත් තියෙනවා ඒ උමං තුනේ දිගේම භූවිද්‍යාත්මක සමීක්ෂණයක් අපි සිදු කරා ඒ අනුව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මේ දවස්වල බිහිවිදමන් 19ක් කරමින් පවතිනවා මේ ප්‍රදේශයේ මේකේ උමග යන්නේ මීටර් 125ක් ගැඹුරෙන් එතකොට දැන් අපි ඉන්නේ මීටර 59 ගැඹුරේ. ඉතින් අපි තව මීටර 70ක් ගැඹුරට මේක යන්න තියෙනවා. ඉතින් අපි ඒ වෙනකොට බලාපොරොත්තු වෙනවා මේ පාෂාණය හොඳ තත්ත්වයට වෙලා පැලුම් අඩු වෙලා හොඳ තත්ත්වයට තියෙයි කියලා.
මෙහෙම පැලුම් තිබුණත් අපිට පස්ටන් නැහැ අපිට වීදම් යනවා මේක ට්‍රීට් කරලා ග්‍රවුඩ් කරලා ඒ උමග යන්න එතකොට නමුත් එතකොට මේ වීදමත් වැඩි නමුත් මේන් වතුර ගලන් ඇවිල්ලා උඩ තියෙන වතුර පල්ලෙහාට යන්න හැකියාවක් තියෙනවා නමුත් අර පාෂාණ ස්තරේ හොඳ වෙනවා නම් මගේ කැණීමත් ලේසි වෙන පාරිසරික ප්‍රශ්නවත් ගොඩක් අඩු වෙනවා වතුර ගලා යෑම වගේ ප්‍රශ්නත් අඩු වෙනවා එතකොට මේකේ තියෙන වැදගත්කම තමයි මේ ප්‍රදේශය ගත්තොත් තරමක් දුර්වල කලාපයක් මේකේ ජල දරයන් නිර්මාණය වෙච්ච එකක් තියෙනවා එතකොට මේ ජල දරයන් වලට කොච්චර හානියක් පැමිණෙයිද මේ උමග නිසා කොච්චර උමගට වතුර ප්‍රමාණයක් ලීක් වෙයිද අන්න එවැනි අදහසක් ගැනීම සඳහා තමයි මේ පරීක්ෂණ සහ මේ විදුම් කරන්නේ විශේෂයෙන්ම අපිට පෙර අත්දැකීම් තියෙනවා උමාවේ සිද්ධ වෙච්ච හානිය එවැනි හානින් එවැනි ඒ තත්ත්වයේ තියෙන හානින් අවම කරගන්න තමයි ඇත්තටම මේ පරීක්ෂණ වැඩිපුර කිරීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙන්නේ වත්මන් රජය යටතේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලත අතුකෝරල මහත්මිය පවසනවා මහනුවර අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව පැවති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළේ අධිකරණ පද්ධතිය තුළ CCTV කැමරා සවිකිරීමටද අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරිය පෙන්වා දුන්නා උසාවි තුළ ඇති නඩු භාණ්ඩ ඉවත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා මේ රටේ එක දේශපාලන හිරකරුවෙක්වත් නැහැ කවුදෙම දේශපාලන හිරකරුව ඉන්නවා කියන්නේ ත්‍රස්තවාදී මර්ධන කිරීමේ පනත යටතේ ගත්ත සැකකරුවන් 2009 ඉඳලා ඉන්න පිරිසක් ඉන්නවා දැන් ඔබලා දන්නවා නඩු ප්‍රමාදයක් රටේ තියෙනවා නමුත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමත් ගරු අගමැතිතුමත් විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමත් සුමන්දිරන් මැතිතුමත් මමත් විශේෂ සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දිහා බලලා අපි ආව දැනුවත් කරලා තියෙනවා හෙක්කඩුව බලව්ගොඩ මැදපාර දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ රථයක් මාතර සිට මහනුවර දක්වා දහවණය වූ දුම්රියක ගැටේ තිබෙනවා. දුම්රිය ගැටුණු ලොරි රථය මීටර් 500ක් පමණ දුරට ඇදී ගොස් තිබෙනවා. බරපතල ලෙස තුවාල ලැබූ ලොරි රථයේ රියතුරා සහ සහායකයා කරාපිටිය රෝහලට ඇතුළත් කළා. හෙක්කඩුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් වී ලොරි රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් ලෝක ළමා දිනය නිමිත්තෙන් දිවයිනේ රෝහල් 20ක ප්‍රතිකාර ලැබුණ ළමුණු සඳහා සුරක්ෂා ආරක්ෂණ ආවරණ ලබා දීම පසුගියදා ආරම්භ කෙරුණා. ඒ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සභාපති හේමක අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබුණ ළමුණු සඳහා තෑගි බෙදා දීමේ කටයුත්තක්ද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන අලුත්ගම ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී රුක්මන් විරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. House of Fashion නවතම ශාඛාව බම්බලපිටියේ දීව්‍යවෘත කෙරුණා. නවීන විලාසිතාවන්ගෙන් යුත් නිවි ඇඳුම්, රූපලාවන්‍ය උපකරණ ආදීන් මෙය සමන්විතයි. පාරිභෝගිකයන් සිය දෙනෙකු සඳහා යතුරුපැදි 100ක් බෙදා දී ඉන් තෝරාගත් එක් පුද්ගලයෙකු නව ශාඛාව විවෘත කිරීම විශේෂත්වයක්. එම පාරිභෝගිකයා සඳහා තෑගි වශයෙන් බැංකොක් සවාරියක් ලබා දීමට ආයතනය කටයුතු කළා. ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක් වුණා. Agtech 2018 කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය ලබන 7වනදා දක්වා මහේලු පල්ලම උපවිශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වෙනවා. පෙර අදිනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයයි ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්ුණා. ඒ එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නූතන කෘෂි තාක්ෂණික දැනුම නිර්මාණාත්මක ලෙස ජනතාවට ලබා දීම ප්‍රදර්ශනයේ අරමුණයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇට්ලස් ආයතනය සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සේවා රසක් ලබා දුන්නා. දරුවන් වෙනුවෙන් විශේෂ තරඟ සම්මන්ත්‍රණ කර තිබූ අතර ජයග්‍රාහකයන්ට ත්‍යාගත පිරිනැමුණා. දැන් අවධානය ක්‍රීඩා පිටිය වෙත. හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාගෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධනයක කී නිර්ධාරීන් ප්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලබන දහවනදා ආරම්භ කිරීමට නිමිත ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි වී ඇත්තේ ඉන්දියාවේ සෝනි ආයතනයටයි. මෙම ගිවිසුමට අනුව රුපියල් කෝටි 89කට අධික මුදලක් මූලික ගෙවීම් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දිය යුතුව තිබුණා. එම මුදල හොංකොං හීපීටි පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලිඛිතව සෝනි ආයතනයට දැනුම් දී තිබෙනවා. මෙම සිදුවීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලිද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනේ පැය 9කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තා. මේ මෙවැනි උත්සාහයක් ගත්ත කියලා මේක දූෂණයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභ්‍යන්තර වෙච්ච දෙයක් නෙවෙයි.
මේ උත්සාහය ආරම්භ තියෙන්නේ එළි ඒකම හොංකොං වලින් account එකක් ඇවිල්ලා තියෙනවා මේ උත්සාහය මම නම් හිතන්නේ නැහැ අපේ chief accountant suspend කළා කියන කෙනා එයා මේ සොරකමට සම්බන්ධ කියලා මම විශ්වාස කරනවා මට ඒක විශ්වාස කරන්න බෑ ඉස්කෝලේ ළමයෙක්වත් මේ උත්සාහය ගන්නෙ නැහැ තියෙන information හැටියට තමයි අපි ආගේ compulsory leave වරලා තියෙන්නේ එයාගේ තියෙන email එකෙන් මේ communication කරලා තියෙන ඉඳන් එයාට සේවයට බඳවා ගත්තේ දැන් අවුරුද්දකට පමණ ඉස්සෙල්ලා අපිට පැහැදිලි සාක්ෂි තියෙනවා මේක අපේ email server එකෙන්මයි ගියේ කියලා ඒක නිසා තමයි අපි මේක තව ඉහළට ගෙනියන්න තීරණය කරේ මේක ඇත්තටම හැක් කරලා නැහැයි කියන අපිට ප්‍රධාන සාක්ෂි තියෙනවා මේ පරීක්ෂණය ඉතාමත්ම පැහැදිලිව ඉතා කෙටි කාලයක් තුල අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මම ඒ නිලධාරීන්ට දැනුම් දෙලා තියෙනවා අවශ්‍ය ඕනම සහායක් අපේ පැත්තෙන් අපි ලබා දෙනවා ඒ කියන්නේ අපිට ආරක්ෂා කරන්න කෙනෙකුත් නැහැ ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන් ඔබට සුබ රාත්‍රියක් www.itnnews.lk